යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අද උදෑසන යුක්‍රේනයේ අගනුවර වන කිව් සහ මධ්‍යම දකුණු පළාත්වලට රොකට් කාලතුවක් සහ යුද ටැංකි ප්‍රහාර නොනවත්වා එල්ල කළ බව විදේශ මාධ්‍ය පවසයි. එම ප්‍රහාර වලින් 5 දෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ අතර මෙහිදී රුසියාව විසින් ඇතැම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාරද එල්ල කර ඇති බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. බටහිර විසින් යුක්‍රේනයට සපයන ආයුධ පෝලන්තය රුමේනියාව ඇතුළු ඒ ආසන්නයේ රටවල සිටින චාවාරම් කරුවන්ට යුක්‍රේන අනදිය නිලධාරීන් විසින් අලෙවි කරන බව ඇමරිකානු මාධ්‍යවේදියෙකු අනාවරණය කර තිබෙනවා. සම්මානනීය මාධ්‍යවේදියෙකු වන සයිමෝ හර්ෂ් පවසා සිටින්නේ මෙම කළු කඩේ විකිණෙන අවි ආයුධ සම්බන්ධයෙන් බටහිර දැනුවත්ව සිටින බවයි. ඔහු අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙම ගැටුම ආරම්භයේ සිටම යුක්‍රේන දේශ සීමාවල පිහිටි රටවලටදී බටහිර අවි ආයුධ තොග ගණන් කළු කඩේ අලෙවි වී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම අලෙවි කිරීම සිදු කරන්නේ හමුදා ජෙනරාල් වරු නොවේ. බොහෝ විට කර්නල් වරු හෝ ඊට පහළ අනඳ නිලධාරීන් විසිනුයි. ඔවුන් වෙත ලැබෙන ඇතැම් අවි ආයුධ තොග ඔවුන් විසින්ම කළු කඩේ විකුණනු ලබනවා. යුක්‍රේනයේ සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 325ක යුද ආදර සැපයීමට එක්සත් ජනපදයේ ජෝ බයිඩන් පාලනය තීරණය කර තිබේ. HIMARS කාලතුවක්කු පද්ධතියට අවශ්‍ය පතරම් වැඩි දියුණු කළ මිසයිල් පද්ධති සහ යුද ටැංකි නාශක බීම් බෝම්බ මෙම යුද ආධාර තොගයට ඇතුළත් බව පවසයි. රුසියාවට එරෙහිව සරන් වදින යුක්‍රේන හමුදා ශක්තිමත් කිරීම සඳහා මීට පෙරද අවස්ථා කිහිපයකදී ඇමරිකාව සිය යුද ආධාර ලබා දීම සිදු කර තිබෙනවා. යුක්‍රේනයේ පවසන්නේ තම යුද පෙරමුණු වලින් ඩ්‍රෝන සඳහා ඇති ඉල්ලුමට සාර්ථකව මුහුණ දීම සඳහා දේශීයව ඩ්‍රෝන නිෂ්පාදනය වේගවත් කරන බවයි. ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ තාරකාවක් වන මාක් හැමිල් වැනි කීර්තිමත් ආධාරකරුවන්ගේ සහයෝගය ලබන ගෝලීය පරිත්‍යාගයන් ව්‍යාපාරයක කොටසක් ලෙස ඔවුන් මේ වන විට ඩ්‍රෝන 3300කට වඩා මිලදීගෙන තිබෙනවා. මිනිසුන් කුඩා විනෝදාංශ ඩ්‍රෝන යානා පවා ඍජුවම තැපැල් මගින් එවා ඇතැයි ඔවුන් පවසයි. සීලොම් බටහිර රාජ්‍යයන් දල දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් යුක්‍රේනයේ වෙත අවි ආයුධ සැපයීම සඳහා යොමු කළ යුතු බව යුක්‍රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්රි බෙලෙනික් පවසයි. අපට ලබා දෙන යුද ආධාර සම්බන්ධයෙන් අපේ මිත්‍ර පාර්ශ්වයන්ට ස්තුතිවන්ත විය යුතුයි. නමුත් මේ ලැබෙන යුද ආධාර ප්‍රමාණවත් නැහැ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා එක්සත් ජනපද ඇමරිකානු ඩොලර් බිලියන 35.4ක් වටිනා යුද ආධාර යුක්‍රේනයේ වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම යුරෝප සංගමයේ සහ ඒ සමාජික රටවල් වලින් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 13.3ක් වටිනා යුද ආධාර ලබා දී ඇත. නමුත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ රුසියානු ආක්‍රමණය වැළැක්වීමට මේ ලැබෙන ආධාර මෙන් දස ගුණයක ආධාර මෙම වසරේදී අවශ්‍ය බවයි. මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්‍රේන ජනාධිපති වලොදිමිර් සෙලෙන්ස්කී අතර දුරකථන කතා බහක් පැවැත්වුණා. ඒ රුසියන් යුක්‍රේන අර්බුදයට චීනයේ මැදිහත් වී හඳුන් අඳුන් කරුණු 12කින් සමන්විත සාම වැඩපිළිවෙල මුල්කොට ගනිමුනි. මෙම සාම වැඩපිළිවෙලට ඇමරිකාව ඇතුළු යුක්‍රේන හිතවාදී බටහිර රටවල් වැඩි කැමැත්තක් දක්වා නැති නමුත් රුසියාව ඊට කැමැත්ත පළ කර තිබෙනවා. සාම වැඩපිළිවෙල සාර්ථක වීමට නම් රුසියාව පමණක් නොව යුක්‍රේනයේද ඊට කැමැත්ත පළ කළ යුතු වනවා. චීනයේ මෙම සාම සැලැස්ම ඉදිරිපත් කළේ පසුගිය පෙබරවාරි මාසයේදී. ඒ චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමුවුණු අවස්ථාවේදී දුරකථන කතාබහෙන් පසු යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ කියා සිටියේ එම කතාබහ ඵලදායී වූ බවටයි. දුරකථන කතාබහ පැයක් තිස්සේ සිදු වුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුද්ධය අවසන් කිරීමට ඇති එකම මඟ පිළිබඳව චීන ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගේ නිකෝෆෝස් පවසා තිබෙනවා. මේ අතර රුසියන් යුක්‍රේන අර්බුදයේ සම්මතයකට පත් කිරීමේ අරමුණින් චීනයේ මැදිහත් වී සකස් කළ සාම වැඩපිළිවෙල කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන්නයි රුසියාව යුක්‍රේනයට දෙනුම් දී ඇත. රුසියාව මේ බව දෙනුම් දුන්නේ එම සාම වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී අතරේ පළමු දුරකථන කතාබහෙන් පසුවයි. මේ අතර ඉංග්‍රීසි අධ්‍යාපනයේ රුසියානු පාසල් තුළ තවදුරටත් අනිවාර්ය විෂයක් නොවන බව රුසියානු පාලක පක්ෂය පවසයි. විශේෂයෙන්ම රුසියාව බටහිරින් වෙන්වීමේ තර්කයන් සමග මේ ආකාරයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව එරට තුළ තැනක් නොමැති විෂයක් බවට පත්ව තිබෙනවා. මෙතෙක් ඉංග්‍රීසි ප්‍රධාන විදේශීය භාෂාවක් ලෙස ඉගැන්වීම සිදු වූයේ
බොහෝ රටවල් ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි නිර්දේශ භාවිතා කළ නිසා වෙනි. කෙසේ වෙතත් පසුගිය වසරේදී මේ ආකාරයෙන් දෙවෙනි භාෂාවක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය රුසියාව අත්හැර දැමුණත් බොහෝ දියතියක හා උසස් පාසල් තුල ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය වුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ රැස්වීමට සහභාගී වීමට යන රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැවරෝ සමග යන මාධ්‍ය වේදීන් වෙත වීසා නිකුත් නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු කර තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ සභාපතිත්වයේ රුසියාව වෙත හිමිව ඇති පසුබිමක මේ ආකාරයෙන් රුසියාවේ පිළිගත් මාධ්‍යවේදීන්ට ඇමරිකාවට ඇතුළු වීමට බාධා කර තිබෙනවා. මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ගේ වීසා නිකුත් කිරීමට ඇමරිකාවට බාධා කිරීම හරහාම වොෂින්ටනයේ පුනපුනා දිවුරණ භාෂණයේ නිදහස තවදුරටත් එරට තුල පවතියද යන්නත් මේ ඊටම මුග්ධ ක්‍රියාවක් බවත් රුසියාවේ ඉහළ රාජ්‍ය ත්‍රාන්තිකයෙකු පවසා තිබෙනවා. මේ අතර දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යුල් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් තබල මන්දිරයේදී පැවැත්ුණා. උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික තර්ජනවලට ඇමරිකාව සහ දකුණු කොරියාවෙක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. සාකච්ඡාවලින් අනතුරුව තබල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට බයිඩන් සහ යූන් සොක් යෝල් මාධ්‍ය හමුවකට එක් වුණා. උතුරු කොරියාව න්‍යෂ්ටික විභාවිතයට ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් සෝදානම් සිටින බව එහිදී රාජ්‍ය නායකයෝ දෙදෙනා පැහැදිලි කළා. දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් ඇමරිකාව බලා පැමිණියේ ජනාධිපති ආර්යවද සමගයි. ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්ය ජීල් බයිඩන්ගේ දකුණු කොරියානු ජනාධිපති යුවලට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. දකුණු කොරියානු ජනාධිපති සහ ආර්යව වෙනුවෙන් තවල මන්දිරයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්ුණා. භෝජන සංග්‍රහයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉල්ලීමකට කන් දෙමින් ගිටාරයක් වාදනය කරමින් ඇමරිකන් ගීත කිහිපයක් ගායනා කළා. එම ගායනයේ අසා ජනාධිපති බයිඩන් මවිතයට පත්වුණු බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බටහිර යුද තත්ත්වය එසේ වෙද්දී පැය 72ක සටන් විරාමයක් බොහෝ දුරට පැවතියද සුඩානයේ සමහර ප්‍රදේශවල සරන් දිගටම පවතින බව විදේශ වාර්තා පවසනවා. කාට්‍රෝම් අගනුවරට යාබද නගරයක් වන ඕම් ඩූර්මන් සිට දුරකථනයෙන් කතා කරමින් BBC මාධ්‍යවේදී මොහොමඩ් ඔස්මන් පවසන්නේ රූපවාහිනී සහ ගුවන් විදුලි ගොඩනැගිලි අසල සටන් ඇතු වූ බවටයි. මේ වන විට රට තුළ ඉන්ධන නොමැති අතර වෛද්‍යවරුන්ගේ හිගයක්ද පවතී. මුදල් සපයා ගැනීමට මෙන්ම ආහාර සොයා ගැනීමට ජනතාව දැඩි වෙහෙසක් දරමින් සිටින බවද එම වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා. සිකුරාදා අවසන් වීමට නියමිත සටන් විරාමය පැය 72කින් දීර්ඝ කිරීමට සුඩාන හමුදා ප්‍රධානියා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ජෙනරාල් අබ්දුල් ෆාටා අල් බුර්හාන් විසින් කලාපීය අප්‍රිකානු කණ්ඩායම සංවර්ධනය පිළිබඳ අන්තර්රාජ්‍ය අධිකාරිය යෝජනාවට මූලික අනුමැතිය ලබා දුන් බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරයි. විස්තර සාකච්ඡා කිරීම සඳහා දකුණු සුඩානයේ ජූබා වෙත සුඩාන හමුදාවේ සහ ප්‍රතිවාදී හමුදා කණ්ඩායම වන RSF නියෝජිතයන් යැවීමට යෝජනා කර තිබේ. මේ අතර ලෝකයේ බොහෝ රටවල් මේ වන විට සුඩානයෙන් තම ජනතාව ඉවත් කර ගනිමින් සිටිනවා.